ඉන්දන මිල ඊයේ අලුයම දෙකේ සිට ඉහළ ගියා. එහෙත් දිවයින පුරා ඉන්දන පිරුම්හල් රැසක ඉන්දන නොමැති තත්ත්වයක් හමුවේ වසා දමා තිබෙන ආකාරය ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. ඉන්දන නැති නිසා ඇතැම් ප්‍රදේශවල ඉන්දන පෝලිම්වල සිටින ජනතාව දිවාරය නොබලා එහි රැඳී සිටින අතර පෝලිම්වල සිටම ආහාර පිසින අයුරුද ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වුණා. සති දෙකක් විතර රස්සා නැ රොටියක් කකා ඔහම ඉන්න රොටි විතරනේ ඉතින් ගන්න පුළුවන් නේ සෝචනීයයි තත් ටෝකන් එකක් දෙනවා එහෙම කතාවක් තියෙනවා අපි ඒ ටෝකන් එකවත් අරන් ඉතින් යනවා කොහොම වෙයිද දන්නේ මං වුණොත් හොඳයි ඉතින් අපිට ඉන්දන ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට අද සිට ටෝකන් පතක් ලබා දීමට පියවර ගන්නා බව ඊයේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා මේ හේතුවෙන් ටෝකන් ලබා ගැනීම වෙනුවෙන් ජනතාව අද දිගු පෝලිම්වල රැඳී සිටිනු ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා දරුවෝ තුන ගෙදර ඉන්නේ කන්න දෙන්නව හාටි කලි මේ තියන්න මං ගෙදර ගියේ ඒ ඩිංගිල ටෝකන් බෙදෙන දැන් මේ මෙච්චර මෙහෙට පොලිම තිබෙන්නේ නැහැ දැන් මේ හරියට එන්න පොලිම තවත් තුනක් විතර ළමයි තුන දෙනා කන්න ගියන් තමයි ගෙදර ගියේ කාට මේ 2008 ට දිනවන ගේ කිලන් ගාලා දෙන්න කියලා මෙහෙම රස්ති අදු කරන්නේ නැතුව මිනිස්සු පොලිමේ ඉන්නවා අපි රස්සාව ත්‍රිවිධ රස්සාව අපි මේකෙන් හම්බ කරන් කා දවස් 3-4 බඩගින්නේ ඉඳලා මේ පොලිම් වල ඉඳලා කොස්තම්බ ගෙනහිලා කාලා අපි ජීවත් වෙන්නේ හෙන ගහනවා මාත්තු හෙන ගහනවා අපේ ඡන්දෙන් ගිහිල්ලා මොකද්ද මේ කරන අපරාධ මේ රට එවතුමා කිව්වා නේද ඩීසල් එන්නේ නැහැ පොලිමේ ඉන්න එපා කියලා එවතුමා නම් කියනවා තමයි කිව්වට ඉතින් වෙන විකල්පයක් නැහැ නේ අපිට ගෙදර ඉඳලා හරියන්නේත් නැහැ නේ ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් පොලිමකට වෙලා ඉන්නවා ඉතින් අමාත්‍ය දූර ගත්තා නම් මේකට ක්‍රමවේදයක් නැත්තම් එක්ක මේකට වෙන විකල්පයක් ඉදිරිපත් කරන්න ඉන්දන බෙදාහැරීම අද දිනේත් සීමා සහිතව සිදුවන බැවින් ඉන්දන ලබා ගැනීම වෙනුවෙන් පෝලිම්වල රැඳී සිටීමෙන් පලක් නොවන බවයි ලංකා කණ්ඩ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. අපගේ ටැංකි රථකරුවන් විශාල අකරතැබ්බයකට මුහුණ දෙනවා. මොකද ප්‍රවාහන කටයුතු කිරීමට නිසි ඇනුම් නොලැබීමේ හේතුවෙන් සාමාන්‍ය දිනකදී ටැංකි රථ 350 400ක් ධාවනයේ යෙදුණා. මම හිතන්නේ අද ටැංකි රථ 100ක්වත් ධාවනයට එක් වෙයි කියලා මම හිතන්නේ. ඊයේ දිනේ සිපෙට්කෝ ඉන්ධන පිරුම්හල් වෙත කොළොන්නාවෙන් සහ මුතුරාජවලින් තෙල් බෙදාහැරීමක් සිදු වුණේ නැහැ. ඉන්ධන පිරුම්හල් තුල පෝලිමේ සිටීමේ පළක් නැති තත්වයක් තමයි තියෙන්නේ. මොකද බොහොම සුළු ඉන්ධන සංචිත ප්‍රමාණයක් තියෙන්නේ. IOC සමාගම සමහරක් ඉන්ධන පිරුම්හල් වෙත ඔවුන්ගේ ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදු කරනවා ඒ දිස්ත්‍රික්කයන් වලට අනුව.
ජූලි පළවෙනිදා සිට වාර්ෂිකව ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධනයට අදාළ සාකච්ඡා හෙට දිනේ පැවැත්වීමට නියමිත බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව අදාළ බස් ගාස්තු සංශෝධනය 35%කින් පමණ ඉහළ දැමිය යුතු බවයි බස් සංගම් ඉල්ලා සිටියේ. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව අද මධ්‍යම රාත්‍රියේ සිට බහලුම් ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. දැමීමත් සමග ආනයන අපනයන ප්‍රවාහන කර්මාන්තයට දැඩිව එය බලපාලා තියෙනවා. විශේෂයෙන්ම රුපියල් 60කින් ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීමත් එක්ක අපිට ප්‍රවාහන ගාස්තු වැඩි නොකර බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයන අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තුව 10%කින් ඉහළ දැමීමක් සිද්ධ වෙනවා. ප්‍රවාහන කර්මාන්තය දිනෙන් දින කඩාවැටීමකට ලක් වෙනවා. මේ සියලු කරුණු සැලකිල්ලගෙන තමයි අපි මේ 10% අවම ප්‍රමාණයකින් වැඩි කරන්න තීරණය කළා තියෙන්නේ. මේ අතර ඉන්ධන හිඟය හමුවේ නීති විරෝධීව ඉන්ධන ගබඩා කර තිබූ පුද්ගලයන් කීප දෙනෙකු ප්‍රදේශ කිහිපයකින්ම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර ඉන්ධන පෝලිං වල රැඳී සිටින පුද්ගලයන්ට අලෙවි කිරීමට මත්කුඩු රැගෙන ආ පුද්ගලයෙකු අම්බලංගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ ප්‍රදේශයේ ගොවීන් සඳහා නිකුත් කර තිබූ භූමි තෙල් ජනතාව වෙත ලබා දීමට ටෝකන් පත් නිකුත් කිරීම හමුවේ එම ප්‍රදේශයේ ගොවි ජනතාව ඊට විරෝධය පළ කළ සිටියා. මේ අතර අද සිට එළමෙන තුන්වනදා දක්වා පැය තුනක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.